ලංකාවේ දේශපාලනයේ වෙච්ච ලොකුම වරදක් තමයි අපේරට මිනිස්සු කොහහරි තැනක ඉඳන් ඒලට අදහසක් මේ දේශපාලනය කරන පුද්ගලයා වීරයෙක් පෙන්න්න ඕන කියලා. මතන මෛන්දරජ පක්ෂකෙන් තමයි ඔය අදහස මුදුම් පත් වනේ එකට හේතු වුණා තිබිච්ච ජනවාර්ගික ජනවවාර්ගිකාරග ලන්න මේ එක ආණ්ඩුවක් සහ යම් කැරලිකාර කණ්ඩායමක් අතර ප්‍රශ්නයක් එතට මන ජනවර්ගේ කියන එක අසාධාරණ එහෙම කීමයි එතට එතනින් වීරයා ටිකක් උඩට ආවා එතට ඒකම දේශපාලකය කර ඒක වැඩිදියුණු කරාතාව ඔබට මතක විදියට එහම තිබු නෑන ඊට කලින්නිකං වීරෙක් හොය එක හොඳ මහත්මෙක් හොඳ කාන්තාවක් උකත් කෙනෙක් වනොත් වඩා හොඳයි දේවල් හොඳට තේරුම් ගන්න ටික සරලව ජීවත් වෙන ඔන්න වගේ දේවල් තමයි මුලින් මුල් කාලෙ තිබුණේ එ ඒක ඉඳ තමයි මේ ඔය ගල්ලි දහනායක ඇතකට Uh, DB විජේතුන්ග වගේ අය නිර්මාණය වෙන්න හේතු වනේ ඒවගේ තවාය ගොඩක් හිටිය ඒ අයටත් ගෞරුවයක්ක් ඉදිරක් කියන්න ඕේ. නමුත් වීරයා දිහාාවට මේක කැරකුණාම වැඩේ වැරදුරා. නික හිත බලන්නක චිත්‍රපටිවල චිත්‍රපටිවල ඔ මේන් ත්‍රීම් චිත්‍රපටි කල කියන්නේ වානිජ චිත්‍රපටික ලි සිංහලකයන් ඒවැද කො commercialල් ෆිල්ම්ස් ඒවැදී මේ. පාටට වීරෙක්ෙන් නෑ සල්ලාම ප්‍රේක්ෂකයා හඳුනා ගන්නේ ආදරවන්තෙක්. ආදරවන්තයෙක්ව හඳුනාගන්න ඉට පස්ස ඔහු වීරේෙක් බවට පත්තු වෙන්නේ ප්‍රේක්ෂකයා වෙනුවෙන් ඔහු සටන් කරලා එගැ දැන් ිහෝල් එකට එයිලා වාඩිලයින්න මිනිසු කියන දෘෂ්ටය ඇවිල්ල ගකර කරන්න කහොත් පං කියලා අපටි ගහන විසල් ගහනවා පොඩක් ගුටිලා අරම වෙලා ට පසෙ ගහන පටන් ගන්නවා. අවසානයේ ඔහු විීරයෙක් බවට පත්වෙනවා. හැබැයි ඔහුගේ චරිතය වීරයනෙමේ ඔහු ආදරවන්තෙක් ඔබට මතගනම් විජයකු මාරතුන්ග ගාමිණී ෆොන්සේක තිෙස්ව විජේ සුරේන්ද්‍රල රාවින්ද්‍රන්ධනට රඟපෑවේ උඩේ ආදරවන්තයගේ චරිත ආදරවන්තයා තමයි වීරයා බවට පත්වෙෙන්නේ මහජනයා වෙනුවෙන් සටන් කිරීම නිසා.න ඒකර. පෙම්වතිය ගැන න ම ජනය තකුට පෙම්වතිය වෙන සටන් කරනවා. යට හුරේදානෝ ඇවිරෙක් බවට පත්වනවා දැ මෛන්ත්‍රරාජ පක්ෂ මේක හරියටම කළමනා කරනය කර මද යටට චිටපට ගැනත් අවබෝධත්ති නද රඟපෑම ගැනත් අවබෝධත්වය නිද ගාන්ටක කලමනා කරනය කරලා හැබැ වනේ මොකද අන්තිමට දෘෂටියගගේ චරිත රඟපාන්න කිය අ එතකොට වැඩේ දෙල්ලනාා එතනින් හැට මිනිසුයාව එලෝල දෑම්ම. ැ අපි අද කතා කරන්නේ මේ හරිනය අමරසූරිය ඇය ගැන. හරිනි අම්රසූරිය ගැන මම ඔබට කියන්නේ ඇය වීරවරයක් නොවී ආදරවන්තියක් වූ චරිතයක්. හැමෝටම සිහින තියෙන පුළුවන් රටක් හැදෙන්. ඒ තම මගේ සිහින මහිතන්නේ ඒ අයගොලොන් පටන්ගන්නකොටම කිව්වනේ සිහින කැන කතා කරනකොට මහිතන සිහින අවශ්‍යයි පිහැමෝටම සිහින අවශ්‍යයි මාචින් ලූතකින්ගේ සුප්‍රසිද්ධම දෙයක් නනේ දෙ පටන්ගන්නමයට සිහිනයක් තියෙනවා කියලා ඉතින් සිහින අධ්‍යවශ්‍යයි හැබ අපේ රටේ සිහින නැති කල්ල තියෙනවා ඒ මට දැන සිහින නැති කල්ලා තියෙනවා අවිතරක් නෙවෙයි සිහින විනාස වෙලා තියනවා. තින් මගේ සිහිනනං හැමෝටම සිහින දකින්න පුළුවන් ඒ සිහින යථාර්ථ බවට පත් කරන්න පුුවන් රතක් තියන ඕන හමෝට ගැන කිව නද අප බීරුවරයක් නොවී ආදරවන්තියක් වු හරින්නේ ඇයි මමෙහෙම කියන්නේ. කියැ හරිනිිච ඔන්නන් ඒ හෙරයි කැරක්ටර එක හෙරයි කෙලග මේ වනය හීරෝ කියන එක ශ්‍රීලිින්ග පදය මේ වීරවරයක් වෙන්න තිබුණා ඇයට මුල ඉදලාම ඔ අපවෙල ඉඳල වීරවරයක් වෙන්න තිබුණා දැ ය තවත් කාන්තා චරිත ඉන්න එකු වීරවරිය වෙන්න උත්සාකරන දැන් හිරනිිකා උත්සාරන වීරවරයක් වෙන්න. ඇතට කවද ඩයන ත් කරන වීරවරයක් වෙන්න තවත්තා එහෙමයි අඩු වැඩි වශයෙන් ගොලොන් තෝනි ඒ වීර චරිතය ජනත වෙනුවෙන් සටන් කරලා හරිනිේ ඇය වීරවරයක් වෙන්නේ ජනතාවට ආදරය කිරීම හිද ඇගේ පරාර්ථය හිදා අරකොල්ලඟ තියෙන්නේ ආත්මාර්ථය එට අත්මාර්ථය පරර්ථයක එකත් එකන එකට දෙපසට දෙපසින් පෝෂණය වෙන හොදේ එකන්නේ ඕනෑම අත්මාර්ථකාමී පුද්ගලයෙක් යගේ අත්මාර්ථකාමී බවහින්දම්ම යගින් පාර්ථයක් සිද්ුව ව මුද නුට කරගන්න නෑන උදව් කරදකරතර කරන්න පරාර්ථකාමී වීම නිසත් අවසාන්නේයේ දහම සා සමාජ දේශපලනය දෙකෙන්ම ඒ පුද්ගලයාව රැකෙනවා. ර් නි ඉති ඒ නිසා ඒ සෙල්ෆිස්් කියන එකයි අල්ට්‍රෝයිස්ටික් සෙල්ෆිස්් කැන්නේ ආත්මාර්ථය අල්ට්‍රස්ටික් කියලකන්නේ පරාර්ථය පරර්ථකාමය සෙල්ෆිස් නස් අල්්‍රසම් එම තමයි ඒ වචන දෙකති යෙන්නේ ඉති ඒ සාකච්චාව ටිකක් වෙන පැත්තකට යන හිද. මම එනවා කොහොමද හරිනගේ පරාර්ථය ය ආදරවන්තියක් වීමේ දී ඇගේ ඊගෝයක හරහා ඊගෝයි ඊගෝයිසම කල කියන්නේ. මමත්වය අපි ඔක්කෝටම තියෙන එකක්. හැබැයි ඒක අපි සුසුකන් තිනොද ැද්ද කියන විතරයි ප්‍රශ්නය ඕන කෙනෙකුට මත්වයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඊගෝය එක නිර්මාණය කරගන්න පුළුවන්. මෙමොක් එහම බලන්නක විසිං ොයි තරුණ පිරිිමිළමයි මේ කාල යකට කාලාහෙම ඇඟ හදාගෙන බලන යන විදධහ එක ලොකු මතයක් තියෙනවා. දර ගොලන් එහම තමයි ඒ වයිසට එෙම තියෙනවා. ත ඒක නිර්මාණය කරගෙන තියෙන සමහරු මුදල් නිසා වෙන්ට පුළම් බාලය නිසා විිවිධ දේවල්ලින්ද. හැබේ ඒක පාවිච්චි කරන්නේ පරාර්ථයටද ආත්මාර්ථයටද කියන එක අනුව ඒ පුද්ගලයා ආදරවන්තයෙක්ද නිකන් හුදු වීරේක්ද කියලා තීරණය වෙනවා. මම කියන්නේ ටික් ගැම්ඹුරු සංකීර්ණ සාගච්ඡාවක් නමුත් මට මේක මේ වෙලාවෙ කියලා සටහන් කල්ල තියන්න ඕනි හේතුව හරිනි අමරසූරය කියලකැන්නේ ලංකාවේ දේශපාලනයේ මෙතනින් හාට තීරණාත්මක චරිතයක් තිණත්මක චරිතයක් ඇය මේ වෙනමටත් ජනතාව අතර තා ඉතාම ගැඹුරු උණුසුම් ජනාදරයක් දිනාගෙන තියෙනවා එතකට ඇයට තියෙන සිික්ෂණයගේ ඒ ජනාදරය පාවිච්චි කරන්න. මාර් ඩිසිපලින්න් එ එතනද ඒ ඒ සේරටම හේතුවේ මං කියන කාරණය.ඇතටඇද තින මන්න මෙීමම දෙවල් ටිකක්. හරිනය අමර සූරිය කියනකට දන්නාය දන්නවා අපි දැං ලංකාවේ කුලය පන්තිය වර්ගේ ආගම කියන දේවල් ගණන්ගන්න නෑ කිසිම විදිකට ගණන්ගන්න නැති වනාට ඒවයි මූලයන් තියනෝ එ මැර නෑ. එතට හරිනි අමරසූරය කියන්නේ ලංකාවේ ඉල මධ්‍යම පන්තියේ ආපු චරිතයක් එක ඒ ආවයි කියන නෑ කියන්න බෑනි එම එතකට ඇයට ඒටම එකතුන ඇගේ අධ්‍යාපනික සුදුසුකා ඒත් එකතුනවා ඉටස භාෂාවයවා හාරය එකත් එකතු නවා ඒවගේම තමයි එයාගේ ආකල්පය මිනිස් සමාජය දිාවට මිනිස් විෂය දිහාාවට තියෙන ආකල්පය. එක ඉතාම මානුෂ්‍යවාදී එකක් ද ඒහින්ද තමයි ඇය පරලිමේන්තුවේ කතා කරනට අනි පස ඉන්නවිපක්ෂය ඉන්න එකඇ කටකැඩිච්ච ඉන්නවනේ පොරවල්ටිකක් ඒගොල්ල පවා නහඩව ඉන්නෝ. එයට විවිධ දේවල්වලින් හිරිහර කරන්න නෑ විධ වචනවලින්. ඇයි දැන් වෙනත් මන්ත්‍රී කාන්තාවන්ට ඒ හිරිහරේ සිද්ධ වෙනවා. ඇයට සිද්ධවෙ නෑ ඇයි ගොල්ලු ු පිළි ටියත් විපක්ෂ පිළේ හිටියත් එකලංක තේරෙනවා. හරිනි අමරසූරියගේ පරාර්ථය අනිත්ත ඇ ගැන එකොලු දන්නවා ඒ ගුල්ලෝ පොඩ්ඩි ආත්මාර්ථකබි සෙල්ලබක් කරන්න කියලා. පොඩි තමන් වෙනුවෙන් වීරත්වය වෙනුවෙන් කරන සෙල්ලමක් කියලා. ඒ ජනතාව වෙනුවෙන් කරන සෙල්ලමක් නෙමේ කියලා. එක ජනතාව වෙනුවෙන් කරන ව්‍යායාමයක් කිය ඒගුල්ලෝ ඒගුල්ලුම දන්නවා ඒගුල්ල ඉගුලම දන්නවා තටප එක ඔය තුන් දෙනාටම එවැනි පිළිගැනීමක් පර්ලිමේන්තුව ඇතුළේ තියෙනවා ඉතින්ඒ තියෙන්නේ හේතුව ඒකයි එතනින් හරින අමට සූරියගේ කැපී පෙන්ෙන කාරණාව තමයි අද අපි කතා කරන්නේ මොකද ඒ මෙෙම සටහන් කල්ල තියන්න ඕනි එහම සටහ කල කරලා තියන්න ඕනි හේතුව තමයි මේක කෙනෙකුට හිතල ප්‍රක්ටිස් කරන්න බලුවන්දයක් නෙමෙයි මේක පූර්ුවේ තමන්ගේ පෙර සුදුසුකම් තියෙන්න ඕනේ ඒවගේම තමයි තමන් කාලයක් හුරුපුරුදු කරපු චර්යා ලක්ෂණ තියෙන්න්න ඕන ලබාගත්තු කුසලතා තියෙන්න්න ඕ කාලැක්තිස්සේ ලබාගත්තයෝ එක පාට කක්වොත් ගන්න බෑ. එතට එවැනි චරිතයක් නිර්මාණය වෙන්නේ එවැනි පසුබිමක් තුළයි. අපිට කෝටරි ිසිින්නේ කට දාලා කෝවකට දාලා එමනත්ත මාසාහයක කඳවරකට දාලක් එවැනි කෙනෙක් නිර්මාණය කරන්න බෑ විශේෂයෙන්ම එයාගේ ඔලුව ඇතුල තියෙන මමත්වය ඊගොයිස්සුම් කියල කියන්නේ. මමත්වය ඒගොස්සම්. ඒක මොන දේකට දෙයා පවිච්චි කරන්නේ හොඳට මතකතියන් මේ කාරණය තම මුළු කතාම් වැදගත්ම තෑන කෙනෙක් තමන්ගේ ඊගොයිසම් පාවිච්චි කරන්නේ මොන දේකටද ආත්මාර්ථය සඳහාද පරාර්ථය සඳහාද. දැඟ තොත් අ අ අත්මාර්ථකාමය පරර්ථකාමය කියලා ඉස්සල කරපු විග්‍රහයට මේක සම්බන්ධ වෙන් නෑ. ඒ සාමාන්‍ය සිවිල් ජරයාවකදී සිද්ධ වෙන දේ තම අපේ ඉසල කිව්ේ. මේක වෙන්න මෙතන දී තමන්ගේ මමත්තය පාවිච්චි කරනවා පරර්ථය වෙනුවෙන්. හ කිය කියලා කියන්නේඒ ඉගොයිසම් එක නිර්මාණය වෙන්න බලපාපු සිවිල් කාරණ ටික වටිනාකම් ටික. ඒතික ඔන්න කෙනකට පවිච්චිරන පුළන් වීරයෙක් වෙන්නත් වීරවරයක් වෙන්න පවිච්ි කරන පුළුවන්. වීරවරරියක් හෝ වීරයෙක් වෙන්න පවිච්චි නොකර. ආදරවන්තයකෝ ආදරවන්තියක් වෙන්න පාවිච්චිකිරීම තමයිඒ මෙතන අපි මතු කරන විශේෂම කාරණය. ඉති ඒකට ලොකූ හදවතක්තියන්න ඕන මනුස්සකමක් තියෙන්න්න ඕන. මුළුමහත් මිනිස් සමාජය දිහාවටම හෙලු බැලූ කරුණාවක් තියෙන්න්න ඕන. එක තමයි ඒ දේශපාලනයේ විශේෂෂත්වය. ඒ ආදරයේ විශේෂත්ව යකයි එතටඒ අනික්කයට තේරෙන්න පටන් ගන්නවා මිනිස්සු ආකර්ශණය වෙන වේගින් ජයග්‍රහණයට විශාල රුකුලක් නික පුඩි අවස්ථාවක් ලැබුණාම උස්හඩින් කතා කරලා අන්නයට අභියෝග කරන වීරයකුට වඩා හතුරාටත් පිළිගත හැකි මට්ටමේ යම් සාධනීය ස්ොරේකින් දේවල් සම්බන්ධයෙන් කතාකිරීම කියල කියන්නේ එක විශේෂ කාවක් ප්‍රගන්න කළ යුතු දෙයක්. ශේෂ සුදුසුකම් මාලාවක් යටතේ ඔබට ලැබී හැකි දෙයක් මිස ඔබට එ හදිසියේම කොපි කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට මතක් වෙනවා චරිතයක් ලංකාවි දේශපාලනය ලක්ෂ්මන් කදරගාම මැතිතුමා කටපුරා කියන්න පුළුවන්. මම ආදරය කරපු ලංකාව දේශපාලනය හිටපු සුපිරි මනුස්සෙක් මේ කාඩත්‍රාඩ බඩජාරි මජර්ර දේශපාලනය ඉන්න මිනිමරුවෝ එතුමාව මරා ගත්තා. මොකද මුන්දන්නවා ඒවගේ චරිතයක් ආවත් මුන්ට අවස්ථාවක් ලැබෙන්නේ කියලා. කතිරගාම මැතිතුමාව ගතනය කලේ එල්තිති සංවිධානය කියලා කියන කතාව කාර්යාලීයදි එක කාර්යාලේ පොත්පත්තොල සටහන් වෙන කතාවක් වෙන්න පුළුවන් හැබැයි. ඊට වැඩිය එහාගේ කතාවක් එක ඇතුළෙ තියෙනවා හේතුව එක තමයි මේ මිනිමරු දේශපාලනයේ හැටියි. එති මට හරිනි අමරසූරිය සහෝදරය දකින හැම වෙලාවකම ලක්ෂමන් කදරගාම මැතිතුමාාව මතක් වෙන. ොන හතුක් හිද එහම වෙනවාද කියලලා මට කියන්න බැරි නෑ මට කියන්න පුළුවන් දමුත් ම කිය ඔන්නනෑ බටත් ඒක දෙරන හිද මුකට දෙක විස්තර කරන්න ඔය මං කියාපු කාරණාටික තමයි ඒටි එකට එකතු වෙච්ච ඕනෑම තැනක ඔය සුදුසුකම නිර්මාණය වෙනවා. එති ඒහිද තමයි මේ වෙනොට හරින අමරසූරිය ලංකාවේ සමාජ දේශපාලනය මොකක්ද ආදරවන්තිය බවට පත්වෙලා තියෙන්නේ සෝසිියෝ පොලිටිකල් ක්‍රශ්්‍යක බවට පත්තලා ති ඔය ක්‍රශ්්‍යය කියන වචනය මේ ඉන්ෆෝර්මල් වචනයක් එක ඒ ඇඩ ක්‍රශ්වක කියලා කියන්න මෙෙ මයි දැන් අපිගේ ප්‍රකට ලෝක ප්‍රකට නිලියක් ජුලියා රෝබටස්කම් ඇත්තකතාව ද මම පුද්ගලිකව මගේ ක්‍රශ්්‍යක ජුලියා රබටස් ත් ම කවදක්කත් ටවන ලුවන්ද අන් ඇටේනබල් ඒක තමයි අප ආදරය කරනවා ැයි ලඟට යන්න බෑ. කකර හේතුවක්ද ඇන්න බැ ලඟට යන්න බැරිහින් දම තමයි ඒ ආදරේ හැමදාම කශ්‍යක කියන එක තියෙන්නේ ඇට කසාද බැඳපු කාන්තාවහෝ පිරිමියාෂ නොවෙන්නේ බෝවිලාට ඒතු ඒකයි ඒ අන්ටේනබල් කියන එක අන්ටශබල් කියන එක එක එතැන්ට හරි අදාලායි සමාරට එක කියන අර්ථය එකක වෙන්න පුුවන් එක විදිහ වෙන්න පුළුවන් මෙෙනමෙන විදිහ වෙන්න පුළුවන් එ කොහොමකිවත් ඒක තමයි සොෂියෝපොලිටිකල් ක්‍රශ්්‍යක කියන එක සමාජ දේශපාලනක ආදරවන්තය හෝ ආදරවන්තය කියන එකට හ නිර්මාණය කරන්න හයි තට ඇත්තටම හරිණය අමරසූරිය කෙටි කාලයක් ඇතුළත ලංකාව සමාජයේ බොහෝ දෙනේගේ සමාජ දේශපාලනික ආදරවන්තය බවට පත්වනාා ඇය වීරවරයක් නෙමෙයි. ඇය ආදරවන්තියක් බව මම මේ කතාවේදී අවධාරණය කරන්නේ ඒයි. එති මේ දේශපාල ඉන්න චරිත ගැන ඔවිදිහයට විශ්වාස කළලා දේවල් කියන්නේ නෑ. අවුරොත් කියන්න හේතුෝමකද ඒවා අවසානයේ තමන්ට එක තබන්ට විසුලු සාගතව හෝ වෙනත් සමාජේශපාලික විරදධවාදී හෝ පවිච්චවන්න පුළුවන් මොකද චරිත්ත කියන ඒවා වෙනස් වෙන්න පුළුවන් හින්දා. එවනට මගේ සමාජ දේශපාලනික දැනුම මම මිනිස් විශෂයේ අධ්‍යයනය කරලා තින තරම අනුව බිහේවිරසුම් එකන්නේ චරාවාදය එකන්නේ කෙනෙක්ෙ හැසිරීම් මොන වගේ චරිතද කියනෙව සම්බන්ධෙන් කාලයක් කරපු අදදකීම් සමඟ කරපු අධ්‍යයනය හින්ද. මේ සමාජ අධ්‍යයනය ඉතාම ප්‍රබලයි. එ නිසා මම ආයිත් කියනවා. අමරසුරේකයන්නේ වීරවරයක් නෙමෙහි ආදරවන්තියක් සමාජ දේශපාලනයේ පරාර්ථය මූලික කරගන්න මිනිස්සුන්ට ආදරය කරන්න ආදරවන්තියක් ඉති ඒක ඇයට එහෙම කියලා ඒ ගෞරවේ ආදරය අපි පෙරලා නොදුන්න්නොත් මොනවද ලබෙන් නෙම. ජාසනය ඔබ හිදුවා ඔබට පුදන මේ ලෝකයමයි ට ඔබට එරෙහිවී නැගිටින්නේ එම වෙන්න පුළුවන් එම වෙන්න පුළුවන් හැබැයි එෙන්නේ වීරයන්ට හෝ වීරවරියන්ට ආදරවන්තීන්ට ආදරවන්තියන්ට එහෙම වෙන්නේ නෑ එක තමයි අපි මේක හරි විදිහට ඔබට කියන්න උත්සා කලේ